ශ්‍රලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල දකුණු අප්‍රිකා සංචාරය අවසන් වෙලා ආසියා කුසලානි වෙනුවෙන් සැලසුම් සකස් කරමින් ඉන්නේ. දකුණු අප්‍රිකා සංචාරය අවසන් වෙලා මාධ්‍යක අදහස් දක්වපු ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගිය කාලේ වැඩිපුර කතාබහට ලකුණු ක්‍රීඩකයෝ 3 දෙනෙක් ගැන මාධ්‍යවලට අදහස් දක්වලා තිබුණා. පොදු සංචාරයේදී විනය විරෝධීව හැසිරුණු ජෙෆ්රි වැන්ඩර්සේ වගේම ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ විනය විරෝධීව හැසිරුණු ධනුෂ්ක ගුණතිලක ගැන චන්දික කියලා තිබුණේ මේ වගේ දේවල් ක්‍රීඩකයන්ගෙන් වෙන්න පුළුවන් වුණා. මේ සිද්ධි ගැන තමන් කනගාටුවෙන් ඉන්නේ කියලා. මට ලොකු කලකිරීමක් තියෙන්නේ මේ වගේ ක්‍රීඩක හැසිරීම් ගැන. අපිට සංස්කෘතියක් තියෙනවා. ඒක වෙනස් එකක්. රටම දන්න ක්‍රීඩකෙක් මොනවා හරි දෙයක් කරද්දී ඒ දී බලපෑම තමන්ට තමන්ගේ පවුලේ අයට විතරක් නෙවෙයි මුළු රටටම තියෙනවා. ඒ නිසා හැම ක්‍රීඩකෙක්ම වගකීමෙන් වැඩ කරන්න ඕන. කොහොම වුණත් මේ වගේ වරදක් නිසා ක්‍රීඩකෙකුගේ ක්‍රීඩා ජීවිතය වෙනස් වෙන්න බෑ. මෙයාලා අපරාධයක් කරලා නැහැ. අපේ තියෙන නීති පද්ධතිය කඩලා තියෙන්නේ. අපි සමාවක් දෙන්න ඕන. මම හිතනවා මෙතනින් මෙයාලා පාඩමක් ඉගෙන ගනී කියලා. මේ ක්‍රීඩකයෝ නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ වැඩිපුරම කතා කරන ලසිත් මාලිංග ගැන චන්දික අදහස් දක්වලා තිබුණා. ලසිත් මාලිංග කියන ක්‍රීඩකයා අපේ සැලසුම් වල ඉන්නවා. මාලිංග උපරිමයට එනවා නම් තීරීම් කමිටුවට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔහු තීරීම ගැන. මාලිංග කියන්නේ විශිෂ්ට දක්ෂතාවයක් වෙන්න සුවිශේෂී ක්‍රීඩකෙක්. මාලිංග දේශීය තරඟවල ක්‍රීඩා කරලා පෙන්වන්න ඕන. එයා තාමත් මේ මට්ටමේ ඉන්නවා කියලා. මොකද අපිට කිසිම ක්‍රීඩකයෙකුට විශේෂයක් කරන්න බෑ. අනිත් එක හොඳට පන්දු යවුවා කියලාම කණ්ඩායමට එන්නත් අමාරුයි. පන්දු රැකීම ගැනත් අපි බලනවා. මාලිකට මේ හැකියාවල් පෙන්වන්න ලොකු අවස්ථාවක් ඇවිත් තියෙනවා දේශීය T20 තරගාවලිය. ඒ තරගාවලියේ වැඩ පෙන්නුවොත් මාලිංග අපේ සැලසුමට එකතු වෙයි. ඔය විදිහට තමයි චන්දික ක්‍රීඩකයෝ ගැන අදහස් දක්වලා තියෙන්නේ. ඒ වගේ මෑත කාලයේ එක්දින තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වන දුර්වලතාවයන්ට ලෝකුස්ලානේ ඉලක්ක කරගෙන වගේම ඊටත් වඩා දුරබලලා විසඳුම් සකස් කරලා තියෙනවා කියලා චන්දික කියලා තිබුණා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපු subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේශ අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.